ඔබ හැමෝටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. මගේ හිතේ සෑහෙන කාලක ඉඳන් ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතපු හිතුණු දැනුණු මග පෙන්වීමක් ලැබුණු ඉතාමත්ම වැදගත් පණිවිඩයක් තිබුණා. නමුත් මම හැම වෙලේම හරිම වෙලා වෙනකන් ඉන්නවා ඕනෑම පණිවිඩයක් බෙදා ගන්න. මම හිතනවා මේ පණිවිඩය බෙදා ගන්න හොඳම කාලය මේකයි. මේක හොඳ වෙලාවක් මේ පණිවිඩය බෙදා ගන්න. ඔබ දැනටමත් දැකලා ඇති, දැක්කේ නැත්නම් අහන්න යන්නත් එපා, බලන්න යන්නත් එපා, හොයන්න යන්නත් එපා. දැනටමත් ඔබ දැනනවා නම් අලුත් සින්දුවක් සැරිසරනවා සමාජ මාධ්‍යයේ YouTube හරහා Facebook වල අලුත් සින්දුවක් යනවා. ඒ සින්දුවේ නම තමයි අන්සතු ඔබ කියන සින්දුව. අන්සතු ඔබ, අන්සතු ඔබ. ඒකෙන් මම පළවෙනි පදපේලිය කියන්නම්. මොකද්ද මේ සින්දුවේ කියන්නේ කියලා ඔබ දැනටම දන්නවා ඇති, මම කියන්නම්. අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා, ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා, සම්මතයෙන් පිට ප්‍රේමක වෙලිලා, ඔබ හැර යන්නට බැරි ලෙස බැඳිලා. මේ සින්දුවෙන් කතා කරන්නේ ඔබ දන්නවා ඇති දැනටමත්, මේ සින්දුවෙන් කතා කරන්නේ අනියම් සම්බන්ධතාවයක් ගැනයි. මේක කියනවා තුන්වෙනි පදේ සම්මතයෙන් පිට ප්‍රේමයක්, අසම්මත ප්‍රේමයක් ගැන කතා කරනවා. මෙතන කතා කරන්නේ කෙලින්ම ඍජුවම කතා කරනවා අනියම් සම්බන්ධතාවයක් ගැන. මේ සින්දුව ගොඩක් තරුණ තරුණියන් ෂෙයා කරලා තියෙනවා මම දැක්ක Facebook හරහා. හුඟක් සමහර කට්ටිය ඒකට විරුද්ධව ප්‍රකාශනයන් කරලා තිබුණා. ඒක යහපත්. නමුත් මේ සින්දුවේ පරමාර්ථය මිහිරි භාවයක්, අන්‍ය නැත්තම් අනියම් සම්බන්ධතාවයක් තුළ තිබෙන මිහිරි භාවයක් එළියට ඉස්මතු කරලා ගේන්න. මේක පොදු කතිකාවක් කරන්න, මේක එලිමහනට ගේන්න, අඳුරේ තිබෙන දෙයක් ලස්සන කරන්න, හැංගිලා තිබෙන කැත දෙයක් ලස්සන කිරීමේ පරමාර්ථයක් මේ සංගීතමය තුලින් උත්සාහයක් දරලා තිබෙනවා. රයිට්? මේක ලෝකයේ අයට නම් වැරදි නැතුව ඇති. නමුත් දෙවියන් වහන්සේගේ වචනයෙන් අද අපි බලන්නට යනවා දෙවියන් වහන්සේගේ වචනය මොකද්ද මේ අනියම් සම්බන්ධතාවයන් ගැන කතා කරන්න කියන එක. බලන්න හිතෝපදේශයේ 15 සමාවෙන් හිතෝපදේශයේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 18 වෙනි පදය මම කියවන්නම්. ඒකේ 13 වෙනි පදය කියනවා මම සභාව සහ සම්මුතිය මැද්දදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුනිමි කියාත් නොකියන පිණිස. මේක කියනවා මම සභාව ඉදිරියේදී හැම නපුරු ක්‍රියාවකම යෙදිලා හිටියා කියලා නොකියන පිණිස මම මොකද්ද කළ යුත්තේ? 14 වෙනි පදයේ කියනවා නොකියන පිණිසද නුඹේ මාර්ග ඇය වෙතින් ඉවත් කරපන්න. ඇය හෝ ඔහු වෙතින් ඉවත් කරගන්න. ඇගේ ගෙයි දොරකඩට ලං නොවෙන්න. ඊට පස්සේ 15 වෙනි පදේ ඉතාමත්ම ලස්සන විදියට කාව්‍යමය ලෙස, දැන් අර සින්දුවේදීත් ඉතාමත්ම කාව්‍යමය ලෙසින්නේ මේ පාපය ගැන කතා කරලා තියෙන්නේ. දේව වචනේත් කාව්‍යමය ලෙස හිතෝපදේශයේ පොතේ මෙහෙම කියනවා 15 වෙනි පදේ නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ලිඳෙන් උනන වතුරද බීපන්න. 16 වෙනි පදය නුඹේ උල්පත් පිටතටත් ජලගංගා වීදිවලටත් විසිර යා යුතුද. මේකේ අහනවා, මේකේ කියනවා නුඹේම පොකුණෙන් වතුර බොන්න. රයිට්? ඔයාගේම ලිඳෙන් වතුර බොන්න. ආයේ පිට ලිංගවලට යන්න ඕනේ නැහැ, පිට උල්පත්වලට යන්න ඕනේ නැහැ, පිට පොකුණුවලට යන්න ඕනේ නැහැ. මේකේ මොකද්ද කතා කරන්නේ? ඔබේම තිබෙන පෞල් ජීවිතයේ නැමති පොකුණෙන් ඔබ තෘප්තිමත් වෙන්න, ඔබ භුක්ති විඳින්න, ඔබේම උල්පත, ඔබේම පවුල පමණක්, ඔබේම ලිඳෙන් පමණක් ඔබ භුක්තිය විඳින්න. නැත්තම් ඔබ තෘප්තිමත් වෙන්න, භුක්ති විඳින්න. රයිට්? ඊට පස්සේ 17 වෙනි පදයේ කියනවා, 16 වෙනි පදයේ කියනවා නුඹේ උල්පත් පිටතටත් ජලගංගා වීදිවලටත් විසිර යා යුතුද. එමත් නැත්නම් ඔබේ වතුර ඔබව අන් අයට රස බලන්න දිය යුතුද? ඔබව අන් අයට එළියට ඔබේ පවුලෙන් පිටතට අයිති නැහැ. ඊට පස්සේ 17 වෙනි පදයේ කියනවා ඒවා නුඹ සමග අන්‍යන්ට නොව නුඹට පමණක්ම වේවා. ආමෙන්. ඊට පස්සේ 18 වෙනි පදයේ කෙලින්ම කියනවා නුඹේ උල්පතට ආශිර්වාද ලැබේවා.
නුඹ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීති වයන්න නුඹ භාර්යාව කෙරෙහිම ප්‍රීති වන්න නුඹ ස්වාමි පුරුෂයා කෙරෙහි පමණක් ප්‍රීති වෙන්න සිත ඊතාමත්ම රැවටිලිකාරයි මම කියන්න දේව වචනේ කෙලින්ම කියනවා නුඹ පොකුණෙන් පමණක් නුඹ තෘප්තිය ලබා ගන්න නුඹ පොකුණෙන් පමණක් නුඹ භුක්ති විඳින්න ඒ නැත්තම් නුඹ උල්පත වෙන කාටවත් දෙන්න එපා නුඹ ප්‍රේමය වෙන කාටවත් දෙන්න එපා පවුලෙන් පිට කිසිම කෙනෙකුට අයිති නැහැ නුඹ ප්‍රේමය දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක පාපයක් ඒක වෛශ්‍යාකමක් ඒක කාම මිත්‍යාචාරයයි उत्साह හොරෙන් බොන වතුර හරි මිහිරි කියලා අපි 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 හැමෝම අහලා තියෙනවා මේක හිතෝපදේශය පොතේ සඳහන් වෙනවා ඔබ දන්නවද කොච්චර ඒ වතුර මිහිරි වගේ දැනුණත් කොච්චර ඒ කෑම මිහිරි රසයි වගේ දැනුණත් හොරකම හොරකමම තමයි පාපය පාපයම තමයි පාපයට පාපය කියන්න පුරුදු වෙන්න කවදාවත් පාපයට පැණි කියලා කියන්න පුරුදු වෙන්න එපා නුඹේ සිත යොමන්න එපා පාපයට ඔබේ සිත නැවෙන්න දෙන්න එපා පාපය පාපයම තමයි අන්ධකාරය අන්ධකාරයම තමයි ඊට පස්සේ 18 වෙනි පදයේ කියනවා නුමුත් මලවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂේවලේ එහෙමත් නැත්නම් පාතාලයේ මිටියාවත් වල ඉන්න බවත් ඔහු නොදනි හොරෙන් ගත්ත වතුර රසයි වගේ තමයි දැනෙන්නේ හොරෙන් කන කෑම රසයි වගේ තමයි දැනෙන්නේ ඊට පස්සේ 18 වෙනි පදේ කියන නමුත් මලවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂේඕලේ දවසක ඉන්න යන බව ඔහුට තේරෙන්නේ නැහැ ඒ නිසා ඔබේ ඔබ ඔබ පරිස්සම් වෙන්න දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ රාමු තුල දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන උල්පත ඔබේ පොකුණ ඔබේ පවුල තුල පමණක් ඔබේ තෘප්තිය ලබා ගන්න ඔබේ හිතෝපදේශය මං කලින් කිව්වා වගේ නුඹේ යෞවන වයසේ භාර්යාව නැත්තම් නුඹේ භාර්යාව නුඹේ ස්වාමි කුරුස් පුරුෂයා තුල පමණක් නුඹ ප්‍රීතිය සොයන්න ප්‍රීතිමත් වෙන්න ඔහු තුලින් හෝ ඇය තුලින් පමණක් ආමෙන් ඊට පස්සේ හිතෝපදේශයේ පොතේ සමා වෙන යෙරමියා පොතේ 7 වෙනි 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පද යෙරමියා 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියනවා සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ ඒක දුෂ්ටකම දුෂ්ටවම තිබේ සියල්ලට වඩා සිත රැවටිලිකාරයි සිත ඉක්මනට රැවටෙනවා මගේ සහෝදරයා සහෝදරිය හිත දකින දකින දේන් ඇහෙන දේන් ඉක්මනටම රැවටෙනවා ඔබ ඇස් වලින් පේන රූපෙන් ඔබ රැවටෙන්න පුළුවන් ඔබ අහන සින්දුවෙන් ඔබ රැවටෙන්න පුළුවන් ඔබ දකින විෂුවල්ස් වලින් ඔබ රැවටෙන්න පුළුවන් ඔබ බලන ෆිල්ම්ස් වලින් ඔබ රැවටෙන්න පුළුවන් ඔබේ යාළුවන් කතා කරන මෙවැනි දුෂ්ටකම නැත්තම් මෙවැනි පාපය රස කර කර ඔබට කියනකොට ඔබේ සිත රැවටෙන්න පුළුවන් දේව වචන කියන සියල්ලට වඩා සිත රැවටිලිකාරයි හැමදේටම වඩා ඒත් එක්කම හිතෝපදේශයේ පොතේ කියනවා සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න මක්නිසාද එයින් ජීවණය නික්මෙන්නේ ආමෙන් ඒ නිසා සියල්ලට වඩා සිත රැවටෙනවා වගේම සියලු දේට වඩා හිත ආරක්ෂා කරගන්න අද ගොඩක් අය තනතුරු ආරක්ෂා කරගන්නවා සිත ආරක්ෂා කරගන්නේ නැහැ සමහරක් අය සිත ආරක්ෂා කරගන්නේ නැතුව තමන්ගේ තනතුරු ආරක්ෂා කර කරගෙන ඉන්නවා තමාගේ මේක අහු වුණොත් ඉවරයි මේක අහු වුණොත් මට පවුලේ ඉන්න බෑ මේක අහු වුණොත් මට මිනිස්සුන්ට මූණ දෙන්න බෑ මේක අහු වුණොත් මට සේවය කරන්න බෑ මේක අහු වුණොත් මට තවත් මිනිස්සු ඉස්සරහා දේශනා කරන්න බෑ මේක අහු වුණොත් මම රස්සාවෙන් අස්වේ කියලා තනතුරු ආරක්ෂා කරන පිණිස හැම දෙම හංග 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 පව කරමින් සිටිනවා නමුත් මේක කියන්නේ සියල්ලට වඩා තනතුරට වඩා සිත ආරක්ෂා කරගත්තොත් ඔබේ ජීවනය ආරක්ෂා වෙන්න යනවා ජීවිතේ කාරණා රැකගන්න එපා ජීවනය ආරක්ෂා කරගන්න ජීවිතේ කාරණා රැකගන්න ගිහිල්ලා ඔබේ තනතුරු ආරක්ෂා කරන්න එපා රැකියාව ආරක්ෂා කරගන්න නිසා හැමදේම කොලේ වහලා යටින් හැංගි හැංගි අඳුරේ පව කරන්න එපා සිත ආරක්ෂා කරන්න කොහොමද සිත ආරක්ෂා කරන්නේ
මං සරලවම දේව වචනයෙන්ම පද දෙකක් පෙන්වන්නම්. කොහොමද අපි සිත ආරක්ෂා කරන්න ඕනි කියලා. ක්‍රියා 17 ක්‍රියා 7 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදේ මෙහෙම කියනවා. තද වූ කුලල් ඇත්තනි. සිතින්ද කන් වලින්ද අචර්මේදිතයනි. නුඹලා නිතරම ශුද්ධාත්මයන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කලක් මෙන් නුඹලාත් කරහුය. මොකද්ද මෙතන කියන්නේ? තද කුලල් ඇත්තේනි සිතිනුයි කනිනුයි අචර්මේචිත අය කියලා කියනවා. චර්මච්ඡේදනය නොවු අය කියලා කියනවා. අපි දන්නවා සිත චර්මච්ඡේදනය ගැන. මොකද්ද මේ චර්මච්ඡේදනයෙන් තිබෙන ආත්මික තේරුම? චර්මච්ඡේදනයේ තිබෙන ආත්මික තේරුම තමයි ආත්මයයි මාංශයයි අතර ලෞකිකත්වයේ අතර වෙන්වීමක් වෙන්කිරීමක්. සිතයි කනයි මෙතන කියනවා නුඹේ සිතයි නුඹේ කනයි අචර්මයේ ඡේදිතයි කියලා කියනවා. එහෙමත් නැත්නම් චර්ම ඡේදනය වෙලා නැහැ කියලා කියනවා. සිතයි කනයි මොකද්ද මේකින් දේව වචනේ උගන්වන්න උත්සාහ කරන්නේ? මේකින් කියන්නේ නුඹේ සිත සහ නුඹේ කන මාංශික දේවල් වලින් ලෞකික දේවල් වලින් නුඹ වෙන් කරගත යුතුයි. වෙන් කරගත ඡේදනය කරගත යුතුයි. සිත වෙන් කරන්න දිව්‍යන් වහන්සේගේ දේවල් වලට, කන වෙන් කරගන්න ආරක්ෂා කරන්න නුඹේ කන අසන දේවල් වලින් ආරක්ෂා කරගන්න, ඒක වෙන් කරගන්න දෙවියන් වහන්සේගේ දේවල් අසන්න, ධර්මිෂ්ඨ දේවල් අසන්න, යහපත් දේවල් අසන පිණිස නුඹේ කන පරිස්සම් කරගන්න. සිත ආරක්ෂා වෙන්නේ කනෙන්, කන ආරක්ෂා කරොත් විතරයි. සිත ආරක්ෂා කරන්න ස්වාමිනී, සිත ආරක්ෂා කරන්න කියලා අපි යාඥා කරලා විතරක් මදි. නුඹේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධකට දෙවියන් වහන්සේට බාර දෙන්නේ නැත්නම්, කන විශේෂයෙන්ම කන ආරක්ෂා කරන්න, කන ලෞකික මාංශික වූ දේවල් වලින් වෙන් කරන්න. නුඹ අහන සින්දු වෙන්න පුළුවන්, ඒ අහන වචන වෙන්න පුළුවන්, මං ඉස්සලම් කිව්වා වගේ යාළුවන් බෙදා ගන්න දේවල් වෙන්න පුළුවන්, ඒව වලින් නුඹේ කන ආරක්ෂා කරගන්න, කන ඉවතට ගන්න. එතකොට නුඹේ සිත ආරක්ෂා වෙනවා. ආමෙන්. ඊට පස්සේ කියනවා ලූක් 11 වෙනි පදේ 34 වෙනි පදේ කියනවා ශරීරයේ පහන නුඹේ ඇසය. ශරීරයේ පහන නුඹේ ඇස් දෙකයි. නුඹේ ඇස පැහැදිලිව තිබෙන විට නුඹේ මුළු ශරීරයත් එළියවන්නේය. මේක කියනවා නුඹේ ඇස් දෙක හරිනම්, ඇස් දෙක පැහැදිලිව තිබෙනවා නම් නුඹේ මුළු ශරීරයම ආලෝකමත් වෙන්නට යනවා. ඊට පස්සේ කියනවා නමුත් එය නරකව තිබෙන විට නුඹේ ශරීරයත් අඳුරුවන්නේ. නුඹේ ඇස් දෙක නුඹට ආරක්ෂා කරන්න බැරි වුණොත් නුඹේ හිත නුඹට ආරක්ෂා කරගන්න වෙන්නේ නැහැ. හිත පාලනය කරගන්න වෙන්නේ නැහැ. ඒ පාලනය නැති වුණොත් නුඹේ මුළු ශරීරයම අඳුරු වෙන්නට යනවා. නුඹ ශාරීරිකව පාපේ දෙන්නට යනවා. පාපේ සම්පූර්ණ වෙන්නට යනවා. අන්ධකාරයේ ක්‍රියාවන් නුඹේ ශරීරයෙන් සම්පූර්ණ වෙන්නට යනවා. ඒක තමයි මේ දේව වචනයෙන් කියන්නේ. නුඹේ ඇහැ තමයි නුඹේ මුළු ඔබේ මුළු ශරීරයටම පහන. ඊට පස්සේ 35 වෙනි පදයේ කියනවා එබැවින් නුඹ තුල තිබෙන එළිය අඳුරු නොවන ලෙස බලා ගන්න. කොහොමද නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේ දුන්න ආලෝකය අඳුරු නොවන ලෙස බලාගන්නේ? නුඹේ ඇස් දෙක පවිත්‍රව තබා ගැනීමෙන්. ඊට පස්සේ 36 වෙනි පදයේ කියනවා ඒ නිසා නුඹේ මුළු ශරීරය එහි අඳුරු තැනක් නැතිව එළියෙන් පිරී තිබේ නම් පහන දීප්තිමත්ව බැබලීමෙන් නුඹට එළිය දෙන ලෙසම ඒක සම්පූර්ණයෙන්ම එළිය වන්නේයයි කීසේක. මම ඔබට කියන්නේ මේ හරි සරල, මට උපදෙස් ගොඩක් දෙන්නට පුළුවන්. නමුත් මම සරලවම කියන්නම්, නුඹේ කනයි නුඹේ ඇසයි ආරක්ෂා කරන්න. එවිට නුඹේ හදවත ආරක්ෂා වෙයි. නුඹ කනෙන් දාන දේ තමයි නුඹේ හදවතට පිරෙන්නේ. ඔබේ ඇස් වලින් දකින දේ වලින් තමයි නුඹේ හදවත කිලිටි වෙන්නේ. හදවත කිලිටි වෙච්ච ගමන් හදවත හැම වෙලේම පොළඹවනවා, පෙළඹ වෙනවා. නුඹේ පාපීෂ්ඨ නැත්නම් පාපය කරන්න කාමුකව හැසිරෙන්න ඕන හෝමෝන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ශරීරයෙන් නුඹ පාපයේ දෙනවා. ඒ නිසා නුඹේ ඇස් පරිස්සම් කරගන්න. සමහරක් වෙලාවට ඔබ අසභ්‍ය දේ බැලෙන්නේ නැතුව ඇති. නමුත් ඔබ අසභ්‍ය දේ බලන පිණිස යම්කිසි පොඩි රූප රාමුවක් ඔබව අසභ්‍ය දේ බලන පිණිස ඔබව යොමු කරන්න පුළුවන්.
ඒ නිසා ඔබ අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් වීඩියෝ වෙන්න පුළුවන් ගීත වෙන්න පුළුවන් චිත්‍රපටි වෙන්න පුළුවන් යාළුවොත් එක්ක වෙන්න පුළුවන් නුඹ අහන දකින බලන දේවල් ඉක්මනටම තෝරා බේරා ගන්න ආමෙන් යෝබ් කියනවා එක්තරා පරිච්ඡේදයක මගේ මතකය හරිනම් යෝබ් 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා මගේ ඇස් සමග මම ගිවිසුමක් කරගතිමි එබැවින් කන්‍යාවක් දැස බලන්නේ කොහොමද යෝබ් කියනවා මම මගේ ඇස් එක්ක ගිවිසුමක් කරා ගැහණු අය දිහා නැත්තම් විරුද්ධ ලිංගයේ පාර්ශවය දිහා බලන්නේ නැහැ කියලා ඔබටත් පුළුවන් ඔබේ කන් සමග නුඹේ ඇස් සමග ගිවිසුමක් ඇති කරගන්න ඒවා ධර්මිෂ්ඨකමේ ආයුධ කොට දෙවියන් වහන්සේට බාර දෙන්න. එවිට ඔබේ හිත ආරක්ෂා වේ. ඒ නිසා මේ කාලේ ලෝකේ මාධ්‍ය තුලින් අන්තර්ජාලය තුලින් YouTube තුලින් Facebook තුලින් Instagram තුලින් ඔබ දකින අහන දේවල් වලින් පරිස්සම් වෙන්න. මතක තියාගන්න ඔබට දෙවියන් වහන්සේ අලංකාර පවුලක් දීලා තිබෙනවා. අලංකාර පවුලක් දීලා තිබෙනවා. ඔබ අවිවාහකයි නම් මම කියන්නම් ඔබේ ප්‍රේමයේ පිරිසිදුව තබා ගන්න. ඔබ දැම් අකිලිටි වුණොත් ඔබේ ප්‍රේමය ඔබේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා දැම්මම ඔබේ ප්‍රේමය ඔබේ උල්පත ඔබ තුලම තබා ගන්න ඔබේ ආරක්ෂා කරගන්න ඔබට දීලා තිබෙන පවුල ගැන දෙවියන් වහන්සේට ස්තුති වෙන්න ස්තුතිවන්ත වෙන්න ඔබේ පවුල තුලින් ඔබේ ස්වාමි පුරුෂයා තුලින් පමණක් ඔබේ භාර්යාව තුලින් ප්‍රමණක් ඔබ ප්‍රීතිමත් වෙන්න ආමෙන් දෙවියන් වහන්සේ ඔබේ සිද්ද සිතුවිලිද ඔබේ පවුලද ආරක්ෂා කරනසේක්වා ශුද්ධාත්මයෙන් මම යාඥා කරනවා මේ වීඩියෝ එක අසන හැමෝටම ඔබ වහන්සේ කතා කළ මැනව ඔවුන්ගේ සිත්වලට කතා කළ මැනව යම්කිසි කෙනෙක් නපුරු මාර්ගයක යමින් සිටීද ඔවුන්ගේ සිත් පෙළඹෙවි සිටීද පරණ පාපයන් වලට ස්වාමිනි මාංශික පාපයන් වලට ඇදී යනවද ශුද්ධාත්මයෙන් මම යාඥා කරනවා වහාම ඒ නපුරු මාර්ගයෙන් පාපිෂ්ඨ මාර්ගයෙන් මුලාමේ මාර්ගයෙන් හැරෙන පිණිස ඔවුන්ගේ අභ්‍යන්තර ආත්මික මනුෂ්‍ය ශක්තිමත් කළ මැනව කියලා මම යාඥා කරනවා පාපයට නැහැ කියන උට ශක්තිය දෙන්න පාපයට බැහැ කියන අයට ශක්තිය දෙන්න ජීවිතෙන් ඈත් කළ යුතු ජීවිතෙන් නැවතිය යුතු මනුෂ්‍යයන්ව ඈත් කරන්න ස්ත්‍රීන්ව ඈත් කරන්න සම්බන්ධතාවය නවත්වන උන්ට ශක්තිය දෙන්න ශුද්ධාත්මයනනේ ඔවුන්ගේ ආත්මය පොළඹවන්න කියලා මම යාඥා කරනවා යම් කිසි කෙනෙක් පසුතැවෙනවද ඔවුන්ගේ පසුතැවීමේ යාඥා අසලා ඔබ වහන්සේගේ ලේවලින් යේසුස් වහන්සේ ඔබගේ ලේවලින් ඔවුන්ගේ පාපිෂ්ඨකම අපවිත්‍රකම පවිත්‍ර කරන්න කියලා මම යාඥා කරනවා පියාණනි ඔබ වහන්සේට මේ සියලු දෙනෙක්ම බාරයි ධර්මිෂ්ඨකමේ මාවත්වල අපව ගෙන ගිය මැනව අපේ පවුල තුල අපේ සම්බන්ධතාවය තුල ඔබ වහන්සේ දුන්නා වූ පවුල තුල ප්‍රීතිය ප්‍රේමය ස්වාමිනී ලබා ගන්නට මොවුන්ට උපකාර කරන්න කියලා යාඥා කරනවා මෙවැනි අනියම් සම්බන්ධතාවයක් තුලින් ස්වාමිනී කැඩුණු පවුල් තිබේද ස්වාමිනී තාමත් වෙන් නොවි එක වහලක් යට බිඳිලා ඔවුන් කැඩිලා සිටිනවා නම් තරහවි ස්වාමිනී සිතින් වෙන්විලා සිටිනවා මම යාඥා කරනවා මේ පණිවිඩය කරනකොටගෙන ශුද්ධාත්මයන්නි ඒ කැඩුනා වූ තුවාල වූ පවුල් සම්බන්ධතාවයන් සුව කරන්න කියලා යාඥා කරනවා තම භාර්යාවගෙන් ස්වාමි පුරුෂයාගෙන් සමාව ඉල්ලන්න පුළුවන් යටහත් හදවතක් යේසුනේ ඔබ වහන්සේ තුල තිබුණා වූ යටහත් හදවත ඔවුන්ට දෙන්න ඒ වගේම සමාව ඉල්ලන ස්වාමි පුරුෂයෙක් හෝ භාර්යාවක් සිටීද ඔවුන්ට සමාව දෙන්නටත් ස්වාමිනී මේ අයට උදව් කරන්න කියලා මම යාඥා කරනවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් ඔවුන්ගේ පෞල්වල ඉෂ්ට සිද්ධ කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේකවා අපි ඉදිරියටත් ඉහළටත් යමු දවසින් දවස යේසුස් වහන්සේ වගේ වෙනස් වෙමු